नमो तस्से भगवतु अरहतु सम्मा संबुद्धस्से। सदैवत पिंगवत्नी अद दुरुतु पुन पोहे दवस श्रीलंकावासी अपि बौद्ध हेमदिनाटम इताम वेदगत पुन पोहे दवसक तमाई में दुरुतु पुन पोहे दवस कियन्नी। एकट हेतु तमाई अपगे गौतम अरहत सम्मा संबुद्धरजानन वहन्से वेसक पुन पोहे दवसे संबुद्धत्वेट पत्तुनाट पस्से उन्हांसे सति हतक ये बोमेड आश्रय करगिनम वेड सिटिया सत सतियक गत कला। ईट पास उन्वहांसे बरणस नुवर इसिपतन मिगदायट वडम कला पलवेनी धर्म देशनाव सिदु किरीमट। इतिं इसिपतन मिगदायदी पस्वग भिक्षु उन्वहांसेलाट असल पुन पोहय दवसकदी दमसक पैतुं सूत्र देशनाव देशना कला। ए तमाई बुदुरजानन वहांसेगी पलवेनी धर्म देशनाव। ඉතින් මේ වෙලාවේදී පස්වග භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි බව ලබා ගත්තා. ඊට පස්සේ අනන්ත ලක්කන සූත්‍ර දේශනාව ශ්‍රවණය කරලා ඒ පස්වග භික්ෂුන් වහන්සේලා සියලු දෙනාම අරහත්වයට පත් වුණා. ඊට පස්සේ යසකුල පුත්‍රයයි එයාගේ යාළුවෝ 54 දෙනයි පැමිණිලා බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි බව ලබා ගත්තා. ඒ පිරිසත් අරහත්ත්වයට පත් වුණා. ඉතින් මේ සියලු භික්ෂුන් වහන්සේලා ඒ 25 වන මිගදායේදීම පළවෙනි වස් කාලය ගත කළා. ඊට පස්සේ වස් පවාරණය කරලා බුදුරජාණන් වහන්සේ ඒ 69 ධර්ම ප්‍රචාරෙහි පිටත් කොට වදාළා. ඊට පස්සේ උන්වහන්සේ නැවතත් ගයාවට වැඩම කළා. උරුවෙල් දනව්වේ ගයාවට නැවත වැඩම කළා. ඒ වැඩම කළේ උරුවෙල කස්සප, නදී කස්සප, ගයා කස්සප කියන තුම්බෑ ජටිලයන් දමනී කිරීම පිණිස. ඉතින් එහෙම වැඩම කළා බුදුරජාණන් වහන්සේ උරුවෙල කස්සප පරිබ්‍රාජකයාගේ ජටිලයාගේ අසපුවේ වැඩවාසය කළා. අන්න ඒ කාලෙදී සම්බුද්ධත්වයෙන් 9 වෙනි මාසේ, ඒ කියන්නේ හරියටම දුරුතු පුන් පොහොය දවසේ උන්වහන්සේ ලංකාද්වීපයට වැඩම කළා. ඉතින් ලංකාද්වීපයට වැඩම කළේ පළවෙනිම බුදුරජාණන් වහන්සේ මහියංගන පුදබිමට තමයි වැඩම කළේ. ඉතින් ඒ වැඩම කරන වෙලාවේදී මේ ලංකා භූමියේ මනුෂ්‍ය වාසයක් තිබුණේ නැහැ. ලංකා භූමිය අරගෙන හිටියේ යක්ෂ පිරිසක්. ඉතින් බුදුරජාණන් වහන්සේ දැක්කා අනාගතේ තමන්ගේ මේ බුද්ධ ශාසනේ පිහිටන්නේ ලංකා භූමිය කියලා. ඉතින් ඒ සඳහා ලංකා භූමිය සූදානම් කරන්න ආරක්ෂා කරන්න තමයි බුදුරජාණන් වහන්සේ ලංකාද්වීපයට වැඩම කළේ. ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේ ලංකාද්වීපයට 3 වතාවක් වැඩම කළා. එයින් පළවෙනි වතාවට වැඩම කළේ අද වගේ දුරුතු පුන් පොහොය දවසක මහියංගන පුදබිමට. ඉතින් ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ මහියංගනේ දැන් තියෙන ස්තූපයේ ඉහළ අහසේ පත්කඩේලාගෙන උන්වහන්සේ වැඩ හිටියා. ඒ වෙලාවේදී යක්ෂයන් බුදුරජාණන් වහන්සේත් එක්ක සටන් කරන්න සූදානම් වුණා. අන්න ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ ඉර්ධි ප්‍රාතිහාරයක් පෑවා. බුදුරජාණන් වහන්සේ කල්පනා කළා මේ යක්ෂ පිරිස දමනය කරන්න ඉතාම ඝන අන්ධකාරයක් මැව්වා.
ඒ මැව්වට පස්සේ මේ යක්ෂ පිරිස එකට හිටියට එකිනෙකා පෙනෙන්නේ නැති තරමට ඝන අන්ධකාරයක් මැව්වා. ඒ අය හැම දිනාටම එකම කෙනෙක් පෙනෙනවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ අහසේ වැඩ ඉන්නව පෙනෙන්න සැලසුවා. එතකොට මේ ඝන අන්ධකාරය නිසා යක්ෂ පිරිස බයටපත් වුණා, තැති ගැනීමටපත් වුණා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අහසේ පෙනී සිටියත් එක්ක මේ යක්ෂ පිරිස අබේදානී ඉල්ලා සිටියා. අන්න ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කළා, ඔබට අබේදානී ලබා දෙන්නම් කිව්වා. මට මේ දිවයිනේ ඉන්න පත්කඩේ එලා ගන්න ඉඩ ප්‍රමාණයක් දෙන්න කිව්වා. අන්න ඒ වෙලාවේදී යක්ෂ පිරිස ඊට කැමති වුණා. බුදුරජාණන් වහන්සේ අහසින් පහළට වැඩම කරලා අද මහියංගන මහසෑයේ තියෙන ස්ථානයේ උන්වහන්සේ වැඩ හිටියා. එතකොට උන්වහන්සේත් එක්ක සක්දිවිඳුන් ඇතුළු දිව්‍ය පිරිස ලංකාවට පැමිණුණා. ඊට පස්සේ උන්වහන්සේ ඉරුදීන් ලංකා භූමියට අරක්ගෙන සිටපු යක්ෂයන් ලංකා භූමියෙන් පළව හැරියා. ඒ වෙලාවේදී සක්දිවිඳු ඇතුළු දිව්‍ය පිරිසට ලංකා භූමිය බාර දුන්නා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ දිව්‍ය සමූහය ආරම්භය උන්වහන්සේ ධර්මයේ දේශනා කළා. ඒ දෙව් පිරිසට ධර්මයේ දේශනා කළා. අන්න ඒ වෙලාවේදී සමනල කන්දට අධිගෘහිත සුමන සමන් දෙවියන් මහියංගන පුදබිමට වැඩම කරලයි පැමිණිලයි සිටියේ. ඉතින් සුමන සමන් දෙවියන් බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමෙන් සෝතාපන්න ඵලයට පත් වුණා. මාර්ගඵලලාභී දෙවි කෙනෙක් බවට පත් වුණා. ඉතින් ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ මේ ලංකා භූමිය දෙවියන්ට බාර දීලා නැවත උන්වහන්සේ දඹදිවට වැඩම කරන්න සූදානම් වෙන වෙලාවේදී සුමන සමන් දෙවියන් භාග්‍යතුන් වහන්සේ සිහිපත් කරගෙන වන්දනා කිරීමට යමක් ඉල්ලා සිටියා. අන්නේ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ තමන්ගේ දකුණු ශ්‍රී හස්තයෙන් සිරස පිරිමැදලා නිල්වන් කේශ ධාතුන් වහන්සේලා මිටක් සුමන සමන් දෙවියන්ට ලබා දුන්නා. සුමන සමන් දෙවියන් රන් සළුවකින් මේ කේශ ධාතුන් වහන්සේලා පිළිගත්තා. පිළි අරගෙන බුදුරජාණන් වහන්සේ නැවත දඹදිවට වැඩම කිරීමෙන් පස්සේ සුමන සමන් දෙවියන්ගේ මැදිහත් වීමෙන් ඉන්ද්‍රනීල මාණිකයෙන් සත්‍රියනක් උසට බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු ස්ථානේ මහසෑයක් කෙරෙව්වා. මහසෑයක් තනවල අන්නේ මහසෑයේ ගර්භේ අර කේශ ධාතුන් වහන්සේලා තැන්පත් කළා. එතකොට මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ඉදිවුණු පළවෙනි සෑය තමයි මහියංගන මහසෑය. එතකොට පළමුවරට දෙවි කෙනෙක් විසින් ඉදි කළ සෑය තමයි මහියංගන මහසෑය. එතකොට ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කාලෙමයි මහියංගන මහසෑය ඉදි කෙරුණි. ඉතින් මේ විදිහට ඉන්ද්‍රනීල මාණික්කයෙන් සත්‍රියන කුසට සෑය කෙරෙව්වා. ඉතින් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් පස්සේ බුදුරජාණන් වහන්සේගේ දේහය ආදාහනය කරන වෙලාවේදී සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ නමක් වන සරබූ කියන මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ දේහය දැවෙන චිතකයෙන් ග්‍රීවාධාතුන් වහන්සේ ඉරදීෙන් ලබා ගත්තා. ග්‍රීවාධාතුන් වහන්සේ කියලා කියන්නේ බෙල්ලේ අස්තිය. ඉතින් මේ ග්‍රීවාධාතුන් වහන්සේ සරබූ මහරහතන් වහන්සේ ලබාගෙන උන්වහන්සේ ඒ ග්‍රීවාධාතුන් වහන්සේත් රැගෙන
ලංකාද්වීපයට වැඩම කළා. ලංකාද්වීපයට වැඩම කරලා මහියංගන මහසැයි සුමන සමන් දෙවියන් විසින් සත්‍රියන කුසට කරවන ලද ඒ සෑය දොළොස්රියන කුසට කෙරෙව්වා. කෙරවලා ග්‍රීවා ධාතුන් වහන්සේ තැන්පත් කළා. ඊට පස්සේ දේවානම්පියතිස්ස රජුරුවන්ගේ සහෝදරයෙක් වෙන උද්ද චෝලාභය කියන රජුරෝ නැවත මේ මහියංගන මහසෑය තිස්රියන කුසට කරවලා පිළිසතර කරා. ඊන් පස්සේ මේ ලංකා භූමිය එක්සේසත් කරපු දුටුගැමුණු මහරජුරෝ නැවත මේ සෑය ප්‍රතිසංස්කරණය කළා. ප්‍රතිසංස්කරණය කළා නැවත මේ සෑය අසූරියන කුසට කෙරෙව්වා. එතකොට බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලාත් ඒ වගේම පාරිභෝගික ධාතුන් වහන්සේලාත් වැඩ සිටින මේ ලෝකේ පළවෙනි මහසෑය තමයි මහියංගන මහසෑය. ඉතින් මේ මහසෑය ඉදිකරන්ට මූලාරම්භය සිද්ධ වුණේ මෙන්න මේ දුරුතු පුන් පොහොය දවසේ. ඉතින් ඒ නිසා ලංකාවාසී අප හැම දෙනාටම මේ ලංකා භූමියට බුද්ධ ශාසනය ලැබෙන්නටත් පෙර අද වගේ පුන් පොහොය දවසක තමයි භාග්‍යතුන් වහන්සේ අපේ ලංකා භූමියට වැඩම කරලා බුද්ධ පාරිශුද්ධ භූමියක් බවට මේ ලංකා භූමිය පත් කරන්ට යෙදුණේ. ඉතින් ඒ නිසා අපි හැම දෙනාටම සතුටට පත් වෙන්න පුළුවන් දවසක් භාග්‍යතුන් වහන්සේ තමන් උපන්න තමන් වැඩ සිටියේ ජීවත් වුණ කපිලවස්තු නුවරටත් වැඩම කරන්න ප්‍රථමයෙන් තමයි ලංකාද්වීපයට වැඩම කළේ. ඉතින් ඒ නිසා අපි හැම දෙනාටම බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකයන් හැටියට ඉතාම සතුටටපත් වෙන්න පුළුවන් පුන් පොහොය දවසක් තමයි දුරුතු පුන් පොහොය දවස කියන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව පරිදි ගිහි උපාසක උපාසිකා හැම දිනාම රහතන් වහන්සේලා අනුගමනය කරමින් රහතන් වහන්සේලාගේ ජීවිතය අනුගමනය කරමින් භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාව පරිදි මේ දුරුතු පුන් පොහොය දවසේදී පෙහෙවත් සමාදන් වෙන්න කල්පනා කරගන්න ඕන. ඉතින් හැම දිනාටම මේ දුරුතු පුන් පොහොය දවසේදී රහතන් වහන්සේලා අනුගමනය කරමින් අද දවසේ ජීවිතේ ගත කරන්න පින් දහම් කරන්න ධර්මයේ හැසිරෙන්න හැම දිනාටම වාසනාව ලැබේවා. හැම දිනාටම තෙරුවන් සරණයි.